ආයිබන් ලංකනින් මෙල්බන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා ගොඩක් කලින්ම බලාගෙන හිටපු අපේ trip එකේ vlog series එක තමයි අද අපි පටන් ගන්න ඉන්නේ. ඉතින් ඇත්තටම අද trip එක යන්න කලින් දවස ඉතින් අපි අද pack කරනවා suitcase දෙක යන්න. ඉතින් ඔක්කොටම කලින් කියන්නම් ඔයාලට කොහෙද යන්නේ කියලා. ඉතින් trip එකට අපි යන්න හේතුවේ Sydney. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න අය නම් Sydney කිව්ව ගමන් දන්නවා කොහෙද තියෙන්නේ එහෙම කියලා. ඉතින් මම දන්නේ නැති කෙනෙක්ට කියන්නම් ඕස්ට්‍රේලියාව ප්‍රාන්ත කීපයකට බෙදලා තියෙනවා. ඉතින් මම ඉන්නේ දැනට ඉන්නේ මෙල්බන් වල. ඉතින් මෙල්බන් කියන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය. ඉතින් සිඩ්නි කියන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය. ඉතින් ඒ නිසා සිඩ්නි කියලා ප්‍රාන්තයක් නෑ, ගොඩක් අයට පැටලෙන දෙයක් තමයි ඕක. නිව් සවුත් වේල්ස් කියන ප්‍රාන්තේ තමයි මේ සිඩ්නි නගරය තියෙන්නේ. ඉතින් අද අපි වික්ටෝරියා ප්‍රාන්තේ ඉඳන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට යනවා. ප්‍රාන්ත දෙකක් අතර මාරු වෙනවා. ඒ වගේම මෙල්බන් නගරේ ඉඳන් සිඩ්නි නගරයට තමයි යන්නේ. ඉතින් අපි මෙතනදී ෆ්ලයි කරනවා, ඒ කියන්නේ ප්ලේන් එකේ තමයි යන්නේ. समहर पुदमा थी रट एले फ्लैट तीन अदे मुकद लंका इच्छर सुलभ दें थिंग मेहे ऑस्ट्रेलिया क्या लकू रट थिंग प्रांत प्रांत अद्दी अभीट फ्लैट पावित करना तीन ड्राइव कराना पुलवा किसी प्रश्न रोज तीन मेलबर्न इधन सिडनी मल्ट है भाई फै नमक आनावा मेलबर्न इधन सिडनी मल्ट कार के ड्राइव करना इत फ्लैट कहा मार आई थिंक एनिसा खाले इतर कर गान पुलवा निशा आप हितुआ फ्लाइट का किंग मेलबर्न निदांग सिडनी वाले आन हर इतिंग ए देवाल वेन्नी हेट हेट तमाई फ्लाइट टक तीन इतिंग दिगट मम व्लॉग सीरीज से कम उगलान ठारगे ने नो इतिंग आदो पैकिंग डे के मनवाद वेन्नी किला उगलान छुट्टा फेरना ने हितुआ हर इतिंग आद दैन टीक दवाल आप दवाल खाला है मैंने इतिंग हेट उदय फ्लाइट टेक हिंदा दैन मांग हितुआ है ना एनू टीके लिए टाराम पैक करा नोने के इतिंग मुलिम मगे ट्रैवलिंग बैग मगे पोड़ी सूट केस अतम तीन कापा के पल स्टोरेज के स्लैगे आगे वार्ड्रोप उड़े आट दागा हम बुना मगे के इडर तीन सा मांग पल स्टोक तीन थी आप यांग गेन थिंग स्लो मट हेल्प करा सूट केस හරි ඉතින් මේ තියෙන්නේ මගේ ට්‍රැවලින් බෑග් එක පොඩි ට්‍රැවලින් බෑග් එක ඒක මම ලොකු එක අස්සේ තමයි දාලා තිබුණේ ඉතින් මෙන්න මේ ටොස්කාද මොකද කියලා බ්‍රෑන්ඩ් එක මේක ඇත්තටම මම මෙහෙ කොස්කො එකෙන් ගත්තේ මීට අවුරුදු කීපයකට කලින් ඉතින් ලංකාවෙන් ගෙනාපු එක කීප වතාවක් පාවිච්චි කරලා කැඩුනා ඉතින් මම මෙහෙන් එකක් ගන්න උනා ඉතින් මේක නම් හොඳ හෙවි ඩියුටි ඉතින් මේකේ තමයි බඩ් එක පැක් කරන්න යන්නේ ඉතින් මම එකින් එක ඔක්කොම පෙන්නන්න නැහැ පැක් කරන විදිය. හැබැයි මම පොඩි දෙයක් කරා ඒක ඕගලන්ට පෙන්නන්නම්. ඉතින් ඒ තමයි මම පැක් කරන්න කලින් ලිස්ට් එකක් හැදුවා මෙන්න මේ විදිහට මොනවද ට්‍රිප් එකට අරන් යන්න ඕනේ කියලා. එතකොට පැක් කරාට පස්සේ එකින් එක මේක ටික් කරන්න පුළුවන්. හරියක් දාලා ඔක්කොම ටික දාගත්තා කියලා. එතකොට එකක්වත් අමතක වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ගමනක් ට්‍රිප් එකක් යද්දී අනිවාර්යයෙන්ම මේ වගේ ලිස්ට් එකක් හදලා නිකන් පොඩි චෙක් ලිස්ට් එකක් වගේ එකින් එක ටික් කරගෙන යන්න. එතකොට එකක්වත් මිස් වෙන්නේ නැහැ. ඉතින් මම දාල වශයෙන් ඔයගලන්ට පෙන්නන්නම් මේකේ මොනවද මම ලිව්වේ කියලා. ඉතින් ඔයගලට පේන ඇති මම මුලින්ම ලිව්වා පාස්පෝර්ට් එක ඊට පස්සේ අපේ වොලට්ස් ගෙදර යතුරු ඇඳුම් ටික ඒ කියන්නේ දවස් පහකට ඇති වෙන්න ඇඳුම් අන්ඩර්ගාමන්ට්ස් ඊට පස්සේ අපේ කත්මන්ඩු පෆර් ජැකට්ස් ඩේ ජැකට් එකක් ටවල් එකක් ස්ලිපර්ස් ෂූස් සොක්ස් තොප්පි හැට් बीच टावल लेकाक स्विम वेयर अन्य वगे टिकाक लिवा ईट आमतरव लिवा टूथब्रश शैम्पू बॉडी वॉश फेस वॉश मामूने गाने क्रीम लिप बाम सनस्क्रीन पनावक फोन चार्जर्स लैपटॉप लैपटॉप चार्जर्स इति मूलिक वशेन अवश्य वेन टिका मम लिया गत्ता
දැන් අද මේ ලිස්ට් එක ලියපු හින්දා සමහරට මම තව තව ඒවා අමතක වෙලා තිබිලා මේකට ඇඩ් කරයි දන්නේ. නමුත් අවශ්‍ය ප්‍රධාන ටික ලියලා තියෙන නිසා මම දන්නවා සර්වයිව් වෙන්න මේ ටික ඇති කියලා. ඉතින් ඒ නිසා දැන් මම පැක් කරලා ඊට පස්සේ මම මේ ටික එකින් එක ටික් කරනවා. හරි. ඉතින් ඔහුල දැක්ක මම ක්ලෝත්ස් කියලා ලියලා තිබ්බා ඇඳුම් කියලා. ඉතින් එතනදී මම වෙන වෙනම ලිව්වේ නැහැ මොනවද අඳින්නේ කියලා. හැබැයි මම පොඩ්ඩක් දැන් සිඩ්නි වල වෙදර් එක චෙක් කරලා ඉන්නවා එහේ කොහොමද උෂ්ණත්වය කියලා. ඒ අනුව තමයි ඇඳුම් ටික පොඩ්ඩක් ප්ලෑන් කරගන්නේ. ඉතින් මම ෆෝන් එකේ ඇප් එකකින් දේශගුණය පොඩ්ඩක් බලලා ඉන්නවා සිඩ්නි වල සීතද රස්නේද වහිනවද කොහොමද කියලා. ඉතින් ඒක බලලා ඔයගලන්ට කියන්නම් මොන විදිහ ඇඳුම්ද පැක් කරන්න යන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දැක්කා මම මෙතන පැත්තෙන් දාන්නම් සිඩ්නි වල මේ සතිය දේශගුණේ. ඉතින් මම බැලුවම ගොඩක් දවස්වල හොඳට ඉර පායලා තියෙනවා සෙල්සියස් අංශක 27 29 කියන රේන්ජ් එකේ තියෙනවා කියලා තමයි දාලා තියෙන්නේ. හැබැයි ඉතින් කොහොමත් ඕස්ට්‍රේලියාවේ රෑට ගොඩක් සීතලයි. ඉතින් දේශගුණේ කොච්චර රස්නේ වුණත් මම නම් අනිවාර්යයෙන්ම වින්ටර් ජැකට් එක කෝකටත් කියලා අරන් යනවා. හැබැයි දවල් වරුවේ අඳින්න ගොඩක් වෙලාවට ෂෝට්ස් ටී-ෂර්ට්ස් වගේ ඇති වෙයි. ඉතින් මම දැන් ඇඳුම් ටිකක් තෝරනවා ඒ දේශගුණේට මැච් වෙන්න අඳින්න. Full stop. Can't believe I live in your thoughts. I think about you all the time, morning, evening, and midnight. Such a wonderful delight. Forgo. Give up everything that I. ඉතින් මම දැන් කවර් එකෙන් ඇඳුම් කීපයක් ගත්තා, ෂෝට්ස් ටිකක්, ටොප්ස් ටිකක් ඒ වගේ ගත්තා. ඉතින් මගේ පරණ පාස්ට් එක්ස්පීරියන්ස් එකෙන් මම දන්නවා ගොඩක් වෙලාවට ඔහේ ඔහේ ඇඳුම් ටිකක් කොට කලිසම් ටිකක් ටී-ෂර්ට්ස් ටිකක් දාගන්නවා කියලා බෑග් එකට දාගෙන ට්‍රිප් එකට ගියාට පස්සේ ඇඳලා බලනකොට අයියෝ මේකට මේක මැච් වෙන්නේ නැහැ, මට අනිත් ටී-ෂර්ට් එක ගේන්න තිබ්බා, අයියෝ මේ කලිසමට මේ ටොප් එක මැච් වෙන්නේ නැහැ කියලා අපි ඒ වෙලාවට පසුතැවෙනවා. ඉතින් මම කරන්නේ දැන් ට්‍රිප් එකක් යන කලින් පොඩ්ඩක් අවුට්ෆිට්ස් ටික ඇඳලා බලනවා මැච් වෙන දේවල් මොනවද කියලා. ඊට පස්සේ ඔළුවේ හිතාගනවා මේ ෂෝට් එකයි මේ ටී-ෂර්ට් එකයි ගැලපෙනවා. අන්න ඒ විදිහට පොඩි දවසට අඳින අවුට්ෆිට්ස් ටිකක් මම හදා ගන්නවා ට්‍රිප් එකට පැක් කරන්න කලින්. එතකොට ගියාම දන්නවා මේ ටික අනිවාර්යෙන් ගැලපෙනවා මං ඇඳලා බලලා තියෙන්නේ. ඒ නිසා කිසි චෙක් කරන්න නැතුව ටග් ගාලා ලෑස්ති වෙලා ඒ දවසට ට්‍රිප් එක එන්ජොයි කරන්න යන්න පුළුවන්. ඉතින් මහා ලොකු දෙයක් නෙමෙයි ඒ වුණාට ඒ පුංචි පුංචි දේවල් ඔගලත් එක්ක ෂෙයා කරන්න ඕනේ කියලා. ඉතින් මම දැන් කරන්න යන්නේ අවුට්ෆිට්ස් දෙක තුනක් ඇඳලා බලනවා කොහොමද ඇඳුම් ටික ගලපලා ලෑස්ති කරගන්න කියලා එක එක දවසට අඳින්න. මම ඔක්කොම අවුට්ෆිට්ස් ටික වීඩියෝ කරේ නැහැ. හැබැයි ගොඩක් ඒවා දාලා බැලුවා. ඉතින් ඔයගලන්ට බ්ලොග් එකේ ඉදිරි දවස්වල මම අඳින එක එක ඇඳුම් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම කරන්න යන්නේ මම තෝරගත්තු අවුට්ෆිට්ස් ටික ලස්සනට ට්‍රැවලින් බෑග් එකේ එක පැත්තකට නමලා දාන එක. ඉතින් එතකොට මම මැච් කරපු ෂෝට් එකයි ටී-ෂර්ට් එකයි අන්න ඒ විදිහට ඒ අවුට්ෆිට් එක තමයි නමලා නමලා එක ළඟ දාන්නේ. එතකොට අඳිනකොටත් ඒ දෙක ළඟ තියෙන නිසා තෝරගන්න ලේසි. හරි, එහෙනම් ට්‍රැවලින් බෑග් එකට දැන් ඒ ටික පැක් කරමු. ඉතින් බෑග් එක තියෙන්නේ මෙහෙම. මේක තමයි පියන. ඉතින් මම පියන පැත්තට ගොඩක් බර ඒවා දාන්නේ නැහැ. මොකද එතකොට බෑග් එක ඉස්සරහට වැටෙන්න බලනවා. ඒ නිසා පුළුවන් තරම් සමානව එහෙම නැත්තම් මේකට ටිකක් වැඩිපුර වෙන්න තමයි දානකොට පැක් කරන්නේ. ඉතින් හරි, දැන් මම මේකට තමයි මගේ මේ නැඳුන් ටික දාන්න යන්නේ. Give it all up now, just to be with you somehow. Unexpected love was found. You're the rose in a garden, and it shows if I'm honest. You're the leaves in mid-August.
හරි ඉතින් දැන් මම කරන්න යන්නේ තව වැඩිපුර ටී-ෂර්ට්ස් දෙකක් ඒ වගේම වැඩිපුර ෂෝට් එකක් ඒ වගේ ටිකක් වැඩිපුර ඒ කියන්නේ මොන හරි හැලුනොත් ඒ වගේ දේවල් වලට එක්ස්ට්‍රා කීපයක් අර අයිනට දානවා ඊට අමතරව රෑට අඳින්න පිජාමා එකක් පොඩි ටී-ෂර්ට් එකක් අන්න ඒ ටික මේකේ ඉතුරු ඉඩ ටිකේ පැක් කරනවා ඉතින් එක්ස්ට්‍රා ඇඳුම් ටිකකුත් අනිවාර්යයෙන්ම අවුට්ෆිට්ස් වලට අමතරව පැක් කරන්න මම හිතුවා ඇඳුම් ටික මෙන්න මේ විදිහට උඩ අතට ස්ටෝ කරන්න අර පැතලි අතට නැතුව ඉතින් එතකොට මට හැම අවුට්ෆිට් එකක්ම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මොකද එක උඩ එක තියදී අපිට යට තියෙනවා පේන්නේ නැහනේ ඉතින් ඒ නිසා මේ ක්‍රමය හොඳයි කියලා හිතුවා ඉතින් මගේ ලාච් වල ඇඳුම් ස්ටෝ කරලා තියෙන්නේ මේ විදිහටමයි එතකොට ඔක්කොම ටික පේනවා ඉතින් මේ විදිහට මම අවුට්ෆිට් එකෙන් අවුට්ෆිට් එක ළඟ ළඟ තියෙන විදිහට මේ විදිහට ස්ටෝ කරා ඉතින් මෙතන මම තව වැඩිපුර ටී-ෂර්ට්ස් ටික රෑට අඳින පිජාමාස් ඒ වගේ ටිකකුත් දාගත්තා. හරි. ඉතින් එදිනෙදා අඳින ඇඳුම් ටිකයි රෑට අඳින ඇඳුම් ටිකයි ඔක්කොම පැක් කරාට පස්සේ දැන් තියෙන්නේ අනිත් දේවල් ටික පැක් කරන්න. ඉතින් ගොඩක්ම ටවල් එකක් කැමති නම් පැක් කරන්න පුළුවන්. හැබැයි හෝටල් එකේ ටවල්ස් දෙනවා. ඉතින් ඉඩ තිබ්බොත් ටවල් එකක් පැක් කරන අය වුණාට ගොඩක් දුරට හොඳ හෝටල්ස් වල ඉතින් හොඳට ටවල් පිරිසිදු තියෙන නිසා මට නම් එච්චර ප්‍රශ්න නැහැ ඒක යූස් කරන එක. ඉතින් සමහර වෙලෙත් මම දන්නවා හෝටල් එකේ ටවල්ස් පාවිච්චි කරන්න කැමති නැහැ. ඉතින් ඒගොල්ලන්ට පර්සනල් ටවල් එකක් අරන් යන්න පුළුවන්. ඊට අමතරව අnder garments ටික පැක් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා මල්ලඟ තියෙනවා මෙන්න මේ වගේ පොඩි පවුච් එකක්. මේවා ට්‍රැවල් කියුබ්ස් එහෙම නැත්නම් පොඩි ට්‍රැවල් බෑග්ස් කියලා කියනවා. ඉතින් මේ වගේ එකකට දාගත්තම ඔක්කොම ටික එක තැනක තියෙන නිසා ලේසි. ඉතින් ඒක මම කරනවා. ඊට අමතරව හැට් එකක් මම දැන් හිත දාගෙන යන සපත්තු දෙකට අමතරව තව සපත්තු දෙකක් ඒ වගේම හෝටල් එක ඇතුලේ කාමරය ඇතුලේ අඳින්න ස්ලිප්පර්ස් දෙකක් අන්න ඒ වගේ දේවල් ටික අනිත් පැත්තට පැක් කරන්න යන්නේ. හලෝ පැකර් නෝද අපි පැකර් ඉතින් ලයිගෙත් අපි අවුට්ෆිට්ස් ටිකක් තේරුවා මං වගේම ෂෝට්ස් ටී-ෂර්ට්ස් මැච් වෙන ආයි තින් ඒ ටික තමයි මගේ විදිහටම පැක් කරන්නේ ඉතින් ඔගල දකින්න නැති මම පුංචි බෝතලයකට ලික්විඩ් එකක් පුරවනවා ඉතින් ඇත්තට මම ඒ කරේ පුංචි පුංචි ට්‍රැවල් බොටල්ස් වලට ෆේස් වෂ් ෂැම්පු ඒ වගේවා පිරෙව්වා ඉතින් මම දැන් ඔයගලන්ට පෙන්නනම් කොහොමද මම මගේ ටොයිලට්‍රීස් ඒ කියන්නේ බාත්รูම් එකේ අපි පාවිච්චි කරන දේවල් දාන බෑග් එක සකස ගන්න කියලා ඉතින් මේකෙදි ඔයගලන්ට මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඔයගොල්ලෝ කැමති නම් ඔයගලන්ට ෆුල් සයිස් ෂැම්පු බෝතලේ ඔයගලන්ගේ පාවිච්චි කරන කන්ඩිෂනර් එක ඒ වගේවා ඔක්කොම ටික ලොකු බොටල්ස් ෆිටින් අරන් යන්න පුළුවන්. ඉතින් අපි දෙන්නා පොඩි බෑග්ස් දෙක හැම එකම පැක් කරන්න ට්‍රයි කරන නිසා තමයි මම මේ පොඩි ට්‍රැවල් බොටල්ස් කීපයක් අරගෙන ඒවට දැම්මේ. ඉතින් කෙනෙක්ට හිතන්න පුළුවන් අකිෂ් හෝටල් එකෙන් දෙනව නේද ඒවා පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වුණාට මම මගේ කොණ්ඩෙට විශේෂයෙන්ම මං ආස නැහැ එක එක ෂැම්පු ජාති දාන්න. මම පුරුදු වෙලා ඉන්න ෂැම්පු එකම තමයි මං හැමදාම පාවිච්චි කරන්න ආස නැත්තම් මගේ කොණ්ඩේ නිකන් වේලෙනවා වගේ වෙනවා. ඉතින් ඒ වගේ අර මං වගේ ඒකම අපි නිතරම පාවිච්චි කරන එකම ඕන කෙනෙක්ට තමයි අවශ්‍ය කෙනෙක්ට තමයි මේ විදිහට කරන්න ඕනේ. ඉතින් එහෙම නැත්තම් මම හිතන්නේ හෝටල් එකෙත් ෂැම්පු, කන්ඩිෂනර්, සබන් ඒ ඔක්කොම දෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ස්ලයි එහෙම මුකුත් ගන්න නැහැ. යා හෝටල් එකේ දේවල් තමයි පාවිච්චි කරන්න plan කරන් ඉන්නේ. හැබැයි මට මගේ ෂැම්පු එක, කන්ඩිෂනර් එක අනිවාර්යයෙන්ම මම එදිනෙදා පාවිච්චි කරන එකම ඕනේ නිසා තමයි මම මේ විදිහට බෝතල් වලට දාලා අරගෙන යන්නේ. ඉතින් කැමති විදිහකට කරන්න පුළුවන්. ඉතින් මම දැන් පෙන්නන්නම් මොනවද මගේ ටොයිලට්‍රීස් බෑග් එකට මම පැක් කරන්නේ කියලා. හරි ඉතින් මේ තියෙන ඓටම්ස් ටික තමයි මම දාන්නේ මේක මං හැමදාම පාවිච්චි කරන මේ ටොයිලට්‍රී බෑග් එකක්. ඉතින් මේක මගේ කසින් අංගිද කොහෙද මට දුන්නේ. ඉතින් මේ බෑග් එකට තමයි මම ඔක්කොම පැක් කරන්නේ. ඊට අමතරව මෙන්න මේ ලික්විඩ්ස් ටික මම වෙනම මෙන්න මේ වගේ ක්ලියර් බෑග් එකක දාලා තමයි මේකට පැක් කරන්නේ. ඉතින් ගත්ත පොඩි ටූත් පේස්ට් එකක් මගේ ස්ලයිගේ ටූත් බ්‍රෂස් ගත්තා. එයා අලුත් එකක් ගත්තා. ඉතින් ටිෂු පැකට්ස් ටිකක්. එතකොට මේ තියෙන්නේ
ෆේස් වොෂ් එක මගේ ෂැම්පු කන්ඩිෂනර් බොඩි වොෂ් ඒ ටික මට ස්ලයිට් ටච් යූස් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් ගන්න ඕනේ. ඉතින් ඒක මේ තමයි මම පාවිච්චි කරන එක. ඉතින් මොකද අපි අවු එහෙම යන්න පුළුවන් බීච් එකට යන්න පුළුවන්. ඉතින් සන්ස්ක්‍රීන් එක ගත්තා. මම කොටන් බඩ්ස් ටිකක් ගත්තා. මගේ මූණට ගාන මොයිස්චරයිසර් එකත් මම මෙන්න මේ වගේ පොඩි කන්ටේනර් එකකට කොටසක් දාගත්තා. එතකොට ඩෙන්ටල් ෆ්ලොස් දාගත්තා. පොඩි රේස් එකක් දාගත්තා ෂේව් කරන්න ඕන වුණොත්. ලිප් බාම් එකයි ලිප් ග්ලොස් එකයි ඒ ටික ගත්තා. ඉතින් ඊට අමතරව මේ තියෙන මගේ පර්ෆියුම් එක ස්ලයිගේ පර්ෆියුම් එක මේ. ඉතින් මේ විදිහට මේ ටික ඔක්කොම පැක් කරගන්නවා මෙන්න මේ බෑග් එකට. ඉතින් පිටරටකට යන්න ඉන්න කෙනෙක් මේක බලනවා නම් පුංචි දෙයක් කියන්න ඕනේ. මේ ටොයිලට්‍රි බෑග් එක අපි පැක් කරන්නේ අපේ මේන් ලගේජ් එකේ. ඒ කියන්නේ ඒක අපි අතේ අරන් යන එක නෙමෙයි. අපි චෙක් ඉන් කරලා ඒක යාළට දෙනවා. ඒගොල්ලෝ අනිත් ලගේජ් එක දාලා පස්සේ තමයි අපි ගන්නෙ. ඉතින් එහෙම දානකොට ලොකු ප්‍රශ්නයක් නැහැ. අපිට ලික්විඩ් ප්‍රමාණය ගැන වද වෙන්න ඕනේ නැහැ. අපිට පැක් කරලා දාන්න පුළුවන්. හැබැයි අපි අතේ අරන් යන ලගේජ් එකේ මේක අරන් යනවා නම් අනිවාර්යයෙන්ම මේ ලික්විඩ්ස් පොඩි ප්‍රමාණවල තමයි අරන් යන්න ඕනේ. මම ස්ක්‍රීන් එකේ දාන මට මතක විදිහට බොහොම පොඩි මිලිලීටර් ගණක් තමයි තියෙන්න ඕනේ. ඒ වගේම ඒවා ට්‍රාන්ස්පේරන්ට් බොටල්ස් වල තියෙන්න ඕනේ. ඒ වගේ එක එක රික්වයර්මන්ට්ස් තියෙනවා. ඉතින් කරදරයි ඇත්තටම හෑන්ඩ් ලගේජ් එකේ ලික්විඩ් අරන් යන එක. මොකද ඒගොල්ලෝ එක එක වෙලාවට චෙක් කරද්දී ඒවා එළියට අරන් පෙන්නන්න ඕනේ. ඒ වගේ හරි වද වෙන වැඩ තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ ටොයිලට්‍රි බෑග් එක පැක් කරන්නේ මගේ මේන් ලගේජ් එකේ. ඉතින් ඒකත් හිතුවා පොඩ්ඩක් ඔයාලට කියන්න. හරි. ඉතින් මේ ටික දැන් ඔක්කොම අර පැක් එකට දාලා ඒක මගේ සූට්කේස් එකේ වෙනම පැක් කර ගන්නවා. So slow, hold you in my arms, won't let go. The world around could pass us by, a thunderstorm, a lightning strike, as we hold each other tight. You're the rose in a garden, and it shows if I'm honest. හරි. ඉතින් ඇඳුම් ටික ලෑස්ති කරා ඔගලන්ට පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් මෙතන බීච් ටවල් එකයි, ඇඳුම්, අන්ඩර්ගාමන්ට්ස්, ටොයිලට්‍රි පැක් එක, ඊට පස්සේ ස්විමින් කිට්ස් දෙකක් දාගත්තා. මෙතන මගේ නෝමල් ඇඳුම්. ඉතින් ඒ ටික තමයි මේ බෑග් එකේ පැක් කරේ. හෑන්ඩ් බෑග් එකට යනවා වොලට් එකයි, කීස්, පාස්පෝර්ට්. ඒක බැක් පැක් එකට ලැප්ටොප් එක දාලා සංග්ලාසේ ටිකත් මේකට දානවා. ඉතින් අර තියෙන හෙට ඇඳන් යන ඇඳුම, ඒ වගේම පෆ ජැකට් එක ඇඳගෙන යනවා උදේට සීත නිසා. ඉතින් හෙට ෂූස් දෙක ඇඳගෙන යනවා. හරි. ඉතින් ලැප්ටොප් එක ඒ ටික දැම පැක් කරන්න නැහැ. මොකද රෑටත් පාවිච්චි කරන නිසා. ඉතින් ෆෝන් චාර්ජ් එකයි ඒ ටික අන්තිම මොහොතේ තමයි දාගන්න වෙන්නේ. මොකද අද රෑට ෆෝන් එක චාර්ජ් කරලා හෙට උදේට තමයි දාගන්න වෙන්නේ. ඉතින් දැන් මේ විදිහට බෑග්ස් ටික ලෑස්ති කරලා තියෙනවා. ඉතින් දැන් පොඩ්ඩක්වත් වරි වෙන්න ඕනේ නැහැ. ඔක්කොම ලිස්ට් එකේ තියෙන ටික පැක් කරපු නිසා. ඉතින් ලිස්ට් එකේ මෙන්න මේ විදිහට මම ඔක්කොම පැක් කරපු දේවල් ටික හරි දැම්මා. අන්තිම මොහොතේ කියන්නේ හෙට උදේ පැක් කරන ටික මම රවුම් කරා. මොකද මේවා හෙට උදේ තමයි දාගන්න වෙන්නේ. ඒ වගේම පාස්පෝර්ට් එකයි පර්ස් එකයි ගෙදර යතුරු ඒකත් අන්තිම මොහොතේ පොඩක් බලන්න ඕන නිසා ඒක මම වෙනම රවුම් කරගත්තා. ඉතින් ඉතුරු ඔක්කොම ටික හරි. හලෝ, ගුඩ් මෝර්නින් හැමෝටම. ඉතින් දැන් පාන්දර 3:00 මාරයි. අපි 2:45 නැගිටලා ටටගා ලෑස්සුනා පොඩි වාෂ් එකක් දාලා ඉතින් බෑග්ස් ටික ඔක්කොම පැක් කරලා තියෙන්නේ. දැන් කාර් එකේ එයාපෝර්ට් එකට යන්න යන්නේ. එයාපෝර්ට් එකේදී හම්බෙමු. ඉතින් එයාපෝර්ට් එක අපේ ගෙදර ඉඳන් පැය 1:30 විතර දුරින් තියෙන්නේ. ස්ලයිගේ නෑද කෙනෙක් එයාපෝර්ට් එක ළඟම ඉන්නවා. ඉතින් අපි කාර් එකේ එයාලගේ ගෙදරට ගිහිල්ලා ඊට පස්සේ එයාලා අපිව එයාපෝර්ට් එකට බස්සනවා. ඉතින් ඒ නිසා තමයි ඩ්‍රයිව් කරගෙන යන්නේ. හෙලෝ. ඉතින් අපි දැන් එයාපෝර්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක දැන් ඉන්ටර්නැෂනල් ඕගොල්ලෝ මෙල්බන් වලට එන කොටස නෙමෙයි. මේකට කියන්නේ ඩොමෙස්ටික් ටර්මිනල් එක කියලා. මොකද රට ඇතුලේ ප්‍රාන්තවලට යන්න තමයි මේ ඒරියා එක තියෙන්නේ. ඉතින් දැන් අපි කරන්න යන්නේ චෙක් ඉන් වෙන්න යන්නේ බඩු ටික බෑග්ස් ටික. ඉතින් මේ ඔක්කොම අපි තනියම කරගන්න ඕනේ. ඔගලන්ට පිටිපස්සෙන් තියෙනවා ඇති සෙල්ෆ් සර්විස් පොඩි පොඩි ටර්මිනල්ස් තියෙනවා. ඒකක් ළඟට ගිහිල්ලා බලමු. මමත් කරලා නැහැ. අපි ගිහිල්ලා බලමු. Yeah.
ඉතින් මේ මැෂින් එක පාවිච්චි කරන්න හරිම ලේසි අපිට තියෙන අපේ නම විස්තර ටික දාන්න එතකොට ඒකේ ඔක්කොම විස්තර ටික වැටෙනවා ඒව තහවුරු කරලා අපේ බෑග්ස් ගාන කීයද කියලා දාන්න ඕනේ ඒ වගේම බෑග්ස් වල කිසිම අරන් යන්න බැරි දේවල් නැහැ කියලා දාන්න ඕනේ එතකොට ඉබේම බෑග්ස් වලට print කරලා ඒගොල්ලෝ labels ටික දෙනවා ඉතින් ඒ labels ටික අපි තමයි බෑග් එකට දාගන්න ඕනේ අපේ boarding pass එකත් මේ මැෂින් එකේම තමයි print වෙන්නේ ඉතින් ලංකාවේ දිනම් මේ හැම දෙයක්ම ලංකාවේ ඉන්න officers ලා අපිට කරලා දෙනවා නමුත් මෙතන domestic terminal එකේ මේ හැම දෙයක්ම අපි මේ මැෂින් එක හරහා තනියම කරන්න ඕනේ හරි ඉතින් ඒ ටර්මිනල් එකෙන් චෙක් ඉන් වෙන හරිම ලේසි ඉතින් නම ටයිප් කරපු ගමන් අපේ විස්තර ඔක්කොම කලින් එන්ටර් වෙලා තියෙන ඉතින් ඔක්කොම ටික එනවා අපිට තියෙන්නේ අපි කොච්චර බෑග්ස් ගානක් අරන් යනවද කියලා එතන සිලෙක්ට් කරන්න ඊට පස්සේ ඒක ඕකේ කරාට පස්සේ කෙලින්ම බෑග්ස් වලට අලවන්න ඕන ටැග්ස් ටිකයි අපේ බෝඩින් පාස් දෙකයි එනවා මේ තියෙන බෝඩින් පාසස් දෙක ඒ වගේම මෙන්න මේ වගේ දිග පටියක් එනවා ටැග් එක. ඉතින් මේක අර ඒකේ පෙන්නපු විදිහට මේ බෑග් එකේ හෑන්ඩල් එක වටේ දාලා අලව ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ බෑග්ස් ටික ගිහිල්ලා බෑග්ස් දාන drop off section එකක් තියෙනවා. එතනට ගිහිල්ලා දාන්න. ඉතින් ඒ ටික අපි දැන් කරන්න යන්නේ. ඉතින් අපි බෑග්ස් ටික drop off කරා. ඔයාලට කියන්න බෑනෝ අර එතන බෑග් එකට අලවන්න එන ලේබල් එකේ පොඩි කොටසක් තියෙනවා අපේ නමයි ඒකේ කෝඩ් එක ගහලා. ඉතින් ඒක ඒගොල්ලෝ කව බෝඩින් පාස් එකේ මේ වගේ පිටිපස්සේ අලව ගන්න කියලා. මොකද බෑග් එක නැති වුණොත් ඒක තමයි අපි පෙන්වන්න ඕනේ. ඉතින් අපි ඒක කරලා ඊට පස්සේ බෑග්ස් ටික drop off කරා. හරිම ලේසි ඔක්කොම ටච් ස්ක්‍රීන් එකෙන් සිලෙක්ට් කරලා නිකම්ම බෑග් එක එතන තියන්න තියෙන්නේ. ඉතින් බෑග් එකේ ලේබල් එකේ කෝඩ් එක පේන විදිහට තිබ්බහම ඒ ස්කෑන් එකෙන් ऑटोमेटिक स्कैन वेला ඇතුළට යනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ තව විනාඩි 45ක් විතර තියෙනවා අපිට ෆ්ලයිට් එක බෝඩ් කරන්න ඉතින් දැන් පොඩ්ඩක් එයාපෝට් එකේ ඉන්න තියෙන්නේ වොෂ්රූම් එකට එහෙම ගිහිල්ලා ඊට පස්සේ කෝෆි එකක් ඕනම් බීලා ඉතින් ප්ලේන් එකට යන්න තියෙන්නේ ඉතින් එතකොට හම්බෙමු Sydney went Ava. අපි දැන් ප්ලේන් එකෙන් බැස්සේ පැය විනාඩි 10ක් තමයි ෆ්ලයිට් එක. ඉතින් ටක් ගාලා ආවා මට නම් ටිකක් නිින්ද ගියා. ඉතින් දැන් අපි බැගේජ් ගන්න තැනට ඇවිල්ලා ඉන්නේ. බැගේජ් යනකම් ඉන්නවා. ඉතින් ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් නිසා වැඩි වෙලා යන්නේ. ටක් ගාලා එළියට එන්න පුළුවන්. ඉතින් දැන් බෑග්ස් ටික එනකන් ඉන්නේ.
ඉතින් අපි දැන් බැලුවේ මෙතන ඉඳන් හෝටල් එකට කොහොමද යන්නේ කියලා. ඉතින් Uber එකක් බැලුවා, ටැක්සි එකක්, Uber ටැක්සි එකක් ඩොලර් 40ක් පෙන්නනවා මේ වෙලාවේ. මන් දන්නේ පීක් ටයිම් එක හින්දාද දන්නේ නැහැ. මෙතන දාලා තිබ්බා ට්‍රේන් එකේ යන්න පුළුවන් කියලා, කෝච්චි ස්ටේෂන් එක මෙතනම ළඟයි කියලා. ඉතින් අපි බැලුවේ කෝච්චි ස්ටේෂන් එකට ගිහිල්ලා ට්‍රේන් ටිකට්ස් ගන්නවද කියලා. ඉතින් යනකොට ඔයගලන්ට කියන්නම් කොහොමද කරන්න කියලා, බෑග්ස් එක ගත්තම කියන්නම්. අපි හිතුවා සිටි එකට, එහෙම නැත්නම් අපේ හෝටල් එක ළඟට කෝච්චිය යන්න. අපි ඊට පස්සේ ට්‍රේන් ස්ටේෂන් එකකින් ගිහිල්ලා ප්‍රයිසස් ඇහුවාම ඒගොල්ලෝ කිව්වා මෙන්න මේ ට්‍රැවල් ඕපල් කාඩ් එක අරගෙන අපිට ඩොලර් 35ට එයාපෝට් එකකින් හෝටල් එකට ගිහිල්ලා ආයේ එන දවසේ, ඒ කියන්නේ ආපහු ගෙදර යන දවසේ එතන ඉඳන් එයාපෝට් එකට එන්නත් කෝච්චිය පාවිච්චි කරන්නම යන්නේ 35යි කියලා. ඉතින් ඒ නිසා අපි හිතුවා ඒක ගන්න, මොකද මේ කාඩ් එක කොහොමද ගන්න ඕන නිසා ඒක වාසිය කියලා හිතුවා. ඉතින් හින්ද දැන් ට්‍රේන් එකට ආවා. ඉතින් ඇත්තටම සිඩ්නි ට්‍රේන්ස් වල ලොකු වෙනසක් දැක්කා. මොකද ඔයගොල්ලෝ මෙල්බන් ට්‍රේන්ස් දැකලා තියෙනවා නම් එක දිගට සීට්ස් පේලි තියෙන කැරේජස් තියෙනවා. නමුත් මේකේ කැරේජස් වල උඩ තට්ටුවයි අට තට්ටුවයි කියලා තට්ටු දෙකක් තියෙනවා. ඉතින් ඒක අලුත්ම අලුත් දෙයක්. මොකද මෙල්බන් වල එහෙම නැත්තම් වික්ටෝරියා වල ට්‍රේන්ස් වල එහෙම නැහැ. ඉතින් අපි දෙන්නට දැන් බඩු ගොඩක් තියෙනවා. අපි ඒ උඩ තට්ටුවට ගියේ අපි පල්ලෙහා හිටියා. ඉතින් ආපහු සිටියේ කී ඉදිරි දවස්වල යනකොට ඔයගලන්ට ඒක තව හොඳට පෙන්නන්න. දැන් එහෙනම් අපි යනවා හොටෙල් එකට. අපි ස්ටේෂන් එකෙන් වැස්සා. ඉතින් ස්ටේෂන් එකෙන් එළියට ආපු ගමන්ම අපේ හෝටල් එක තියෙනවා. ඉතින් ඇතුළට ගිහිල්ලා ඔයගලන්ට හෝටල් එකයි රූම් එකයි පෙන්වන්නම්. ඉතින් මේ ටවුන් හෝල් කියන තැන තමයි අපේ හෝටල් එකයි තියෙන්නේ. ඉතින් එතනින් තමයි අපි වැස්සේ. වටේ හරිම ලස්සනයි. හැබැයි අද ටිකක් වැහි දවසක් වගේ, ටිකක් වැහලා උදේ ටිකක් තෙතයි. හරි, ගිහිල්ලා බලමු. අපි රූම් එකට ආවා. ඉතින් ඔයගොල්ලෝ දකින්නේ නැති අපි මේ ට්‍රිප් එකේ සම්පූර්ණ දවස් පහම ඉන්නේ සිඩ්නි වල හිල්ටන් හෝටල් එකේ. ඉතින් අපි ගත්තේ කෝන රූම් එකක්. ඉතින් අපි රූම් එක හැඩි කරන්න කලින් ඇඳුම් ඇඳලා වමෝ කළා. ඔයගලන්ට රූම් ටුවර් එකක් දෙන්නම් මම ටග් ගාලා දැන් රූම් එක ලස්සනට තියෙන වෙලාවේ.